මාතර මහ රෝහලේ වසර 17ක් පැරණි සීටී ස්කෑන යන්ත්‍රය වෙනුවට මෙම නව යන්ත්‍රය ලබා දීම සිදු කෙරුණේ අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. රෝහලේ සුළු සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 20ක් ලබා දීමටද කටයුතු කෙරුණා. අක්කර 8ක භූමි භාගයක පිහිටි මාතර දිස්ත්‍රික් මහ රෝහලේ ඇඳන් ධාරිතාව 851ක්. වාට්ටු සහ රෝගී ඒකක 32කින් සමන්විත මෙහි ඉදිරි කටයුතු සඳහා ලබන වසරේ රුපියල් බිලියනයක මුදලක් ලබා දීමට කටයුතු කරන බවයි වත්මන් ප්‍රතිකාර සේවා පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ. අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ගාල්ල අක්මීමන ආසනයේ තල්ගස් යාය පුවක්ගස් හෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමද අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. ඒ පාරවල් අමානුකම දැනෙන්නේ බාර නොහදපු මනුස්සයට. හදපු හැදුවට පස්සේ කිසි අගයක් නැහැ ඒකේ. අපි මේ කරන මාර්ග කීපයක් එක්ක පාරවල් හැත්තෑවක් මේවට කාපට් කළා. පාරවල් හැදුවේ ලයිට් දුන්නේ, රෝහල් දියුණු කරේ, ටෙලිෆෝන් දුන්නේ, ජල සැපයීම දුන්නේ මේ රට පාලනය කරපු දේශපාලනඥයෝ මිත්‍රෝණේ කමතක් කරන්න එපා. ඒකට තමයි එක ගඩොල් බැම්මක් හදපු නැති, ගොඩනැගිල්ලක් හදපු නැති දුෂ්ට පුරක මිනිස්සු කියන්නේ 75 වසරක සාපේ කියලා.